ఈ త్రీ వీలుతున్నాయా ఈ మట హెడ్ రివిజన్ వచ్చినావా ఇది మా బోర్డు ఇవ్వడం అన్నది మా మా గీందావా ఓది గీందా నా కలవరడు బాయన్ యాగో ము మారమనుసేన్ అరమనుసే ఉదేడు ఉయలేనటి కన్న ఉందై మనుషుగా నెద్దోయ్ అరదయక్ మా ఉదవ్ కరన్నే బేవా ము రాయజీకి పిందున్నత్తి కోమత్ బంగ ఓ వెడిపుర పిందనే ఉంగి ఇన్నా నే ఉంగ ఓ పిందన్నే కబడి కమ మాకరి ఉదవ్ కొనునా మగారి నే అపి ఎన్నే ఓరాత్ ఓరా ఎనవనే ఇంద అపి యానో ಯಾರಿ ಆಫೀಸ್ ಅಲ್ಲಿ ಪೈಯಂ ಮೇ ವರೆಂ ಯನ್ನ ಮಗುಲಕ್ ಕರನ್ನದು ಏ ಎತನೆ ಮೇ ಗೌದ ವಾಟ್ಕೆ ಐತಿಕಾರಿಯಾಗಿ ಮಿನಿ ವಲ್ಲಾ ತಿನ್ನೆ ತ್ವತ್ತೆ ಗೇಟ್ ಒಳಗಮೈ ಹರಿ ಯಂದ ಐ ಎನ್ನ ಬಯದ మటగిరా కరదరేక్కల పోలీసి ఎయిటియే ఒయాట గత్త ఒయా కరే మట బెల్ల ఫోన్ నికి ఆఫ్ కరపు ఒయా మీరే లమయ టైమట నితాగన్న దున్న తెలుసా ఇప్పుడు ఫోన్ నికి ఆఫ్ కరే దే ప్రశ్న ఇవరది మమ ఎకత్ తేరుం గత్త అయ్యే మట కరదరేక్కునహ కౌరుత్ నే అర దన్న కిన లమై కీప దెన విత్రై ఉదవ్వట బోమ స్తుతి ఒయాట మే అబ ఎకత్ దెన గన్న కుమారి మే మట ఒయాట గెవన్న వెనవ హరిద మై నొతన్న దేయక్ గెన మట దోస్ కేల వెడక్ నే బావ్ මේ ඔයා මේ ඔක්කොම ඔයාගේම ඔයා විහිං කරගත්තු මේ ඔයාගේ හිතුවක්කාරකම් වල ප්‍රතිඵල මෙව්වා මං එනවා දවසර ළමයා බලන්න මට දැන් මේ පොලිසිය යනවා කියන කේතරම් ප්‍රශ්නයක් නෙමෙයි හරි හරි මං අද දවසට ළමයා එක පාක් එකට එන්න මං දැන් වැඩ මං තියෙනවා
උසස් පෙළ විෂය ධාරාව කියනකොට අද ශ්‍රී ලංකාව තුළ අතිශය තරංකාරී විෂය ධාරාවක්. විශේෂයෙන් විද්‍යා විෂයන් සඳහා අතිශය තරංකාරී විෂයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා මේ දරුවෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු ඒ උසස් පෙළ විෂය ධාරාව හදාගන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා ඉතාම ක්‍රමවත්ව පිළිවෙලට වැඩ කරගෙන යනවා. අන්න එවැනි වැඩසටහනක් කළොත් විතරයි දරුවනේ ඔයාලට ජයග්‍රහණය හිමි කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලා කාලය රාශි කර කර ඉඳලා ඒ අන්තිම මොහොතේ නැට අතරමැදදී පාඩම් කරලා අතපසු උඩට පස්සේ ඔන්න මේ අර කොට සමාරු මේ කොට සමාරු මේ මොහොතේම කරගන්න බැරිවා කියලා ඔයගොල්ලෝ පසුව මේ වාඩ මේ වැඩසටහන අල්ලගන්න විදිහ තල්ලගන්න දැක්කේ. අර මිෂගේ නංගිනේ කො කවුද? හරි ඉන්නේ බා. අර කෙට්ටු එක. කෙට්ටු එක නෙමෙයි අනිත් එක. උඹට කෙට්ටු එකම තමයි පේන්නේ නේ. ඒකත් මන් දන්නා හැබැයි. ලස්සනයිල. කතා කරමු. අවුජි. චරිද? කොහොමද? හොඳයි. කාලෙක ඉන්නේ. අඳුර ගන්නත් බැරි වුණා මට එකපාරට. මහත් වෙලාද මන්? චුට්ටක් නේ. කොහොමද? අඳුර ගන්න බැයිද මම? මතක නැද්ද නේද? ඔයා ඕස්ට්‍රේලියාව ගියා කියලා කිව්වෝ? ඌවලෝ ඉතින් ආයි ආව. දන්නේ නැද්ද? ඉන්නේ බෑනේ. හරි නේ ඔයගොල්ලෝ යන්න. මෙයා මේ නටක් ගලවලාද කතා කරන්නේ? අපි යනවා සරි. යනුව චරිතව දන්නා වගේ හිටි. එදා එළමගේ බර්ත්ඩේ එකද සැමලු පාටියක් දැම්මද? කොයි වෙලාවෙද? එදාම ඔගන් එක ප්ලේ කරන්න කතා කරපු වෙලාවේ. මේකෙන් බර්ත්ඩේ කතා කරන්නේ නැහැ නේද? නෑනේ. මම ලොකු සීන්නක් දැම්මා. තුෂි. එල්ලගේ නම නේ තුෂිනේ. දැන්නේ මතක් වුණේ අපරාද. මට ඒකේ මුලින්ම හම්බුනේ මචං මේ අර එලන්ගේ බර්ත්ඩේ පාටි. එදා එයා කමුතු කෙල්ලක් හැබැයි නේ. එඹ ඉනායන නෑ නෑ ඈ මේ පලයා යන්න කේල් දැල්ලා උඹ මට ඉනායන නේද? කරන දේවල් දක්න දෙකන දේවල් වලට වියදම් කරන්න පුළුවන් જાතිය කෙනෙක් ඒ දවස්වලම හොයාගන්න.
ඒ දවසෙන් මට වචන තියෙන්නේ තීරණ කාලේ කසාද ගැන හිතන්නේ ඇයි කොහොමද? ඉතින් වාට තේරෙන්නේ ඔයාට හිතන්න තිබ්බනේ. ඉතින් ඔයානේ මාව දාලා කි. අපි තීරණයක් අරගෙන කසාදයක් නැදලා දරුවෙක් හදනවා. එහෙම අතරමඟදී තීරණ වෙනස් කරන්න පුළුවන්. රහින්සගේ දරුවට නසාධාරණයක්. හරි. දරුවට අසාධාරණයක් වෙනවනම් ඔයාට පුළුවන් සල්ලි හම්බ කරන්න. නිතිකව බිව්වම හැසිරෙන මිනිස්සෙක් වගේ නෙමෙයිනේ. දෙයියන්ට කියන්නද කුමාරි? ඔත් එක කොච්චර කතා කරන්න හැදුවත් ඔයා එන්නේ එකම තැනක. තීරණේ වැරදි. ඒක මතක තියා. මායර ළමයි දෙන්න මනාත. මං යන්න පුතේ.